අතශේණිය පළවෙනි පාඩම ශාක විදත්තය මේ ඔබ දකින්නේ සපුෂ්ප ශාකයක තියෙන ප්‍රධාන පද්ධති දෙක සහ ඊට අයත් වෙන අවයව. එතකොට මූල පද්ධතියේ මුදු මුලයි පාර්ශ්වක මුලුයි අයිති වෙනවා. පෙරෝ පද්ධතියට අයිති වෙනවා කඳ, පත්‍ර, ඵල ඔය කියන කොටස් ටික පුෂ්ප අයිති වෙනවා. එතකොට දුවේ පුතේ අපි මුල් ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපිට දකින්න පුළුවන් වෙන නිදුකුම්භා ශාකයේ මූල ගැටිති කියන එක. මේ මූල ගැටිති රනිල් කුලේ ශාකවලත් දකින්න පුළුවන් වෙනවා. එතකොට මේ මූල ගැටිති වල ඉන්නවා රයිසෝබියම් කියන බැක්ටීරියාව. එයා මොකද කරන්නේ? වාතයේ තියෙන නයිට්‍රජන් ශාකයට ලබා ගන්න උදව් කරනවා. මේක අපි කියනවා නයිට්‍රජන් තිර කිරීමේ ක්‍රියාවලිය කියලා. එතකොට මේ නිදුකුම්භා ශාකයත් මූල ගැටිති වල ඉන්න බැක්ටීරියාවත් අතර තියෙන ක්‍රියාවලිය අපි කියනවා අන්‍යෝන්‍ය සහජීවනයක් කියලා. ඊට පස්සේ අපි දකින්නේ නුග ශාකය. නුග ශාකය කියලා කියන්නේ ටිකක් විශාල වැඩෙන ශාකයක්. මේ ශාකයේ අතු ගොඩක් ඈතට විහිදෙනවා. එතකොට මේ අතු වල දරා ගැනීමේ ශක්තිය ට තවත් උපකාරයක් වෙන්න නුග ශාකයේ දකින්න පුළුවන් වෙන මුල් විශේෂයක්. අතු වලට ආධාරකයක් විදිහට තියෙන අපි මේ මුල් වලට අපි කියන්නේ කරු මුල් කියලා. එතකොට නුග ශාකයක් බැලුවොත් ඔයාලට විශාල නුග ශාකයක මේ වගේ කරු මුල් දකින්න පුළුවන් හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි මේ යන්නේ වැටකෙයියා ශාකයක් බලන්න. වැටකෙයියා ශාකයේ තියෙනවා තවත් මුල් විශේෂයක්. ඒවට අපි කියනවා කයිරු මුල් කියලා. කයිරු මුල් වලින් කරන්නේ කඳට ආධාරකයක් සපයනවා. එතකොට වැටකෙයියා විතරක් නෙවෙයි රාම්ත කියන ශාකයේත් අපිට මේ කරු මුල් විශේෂය දැක ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි යනවා ඕකිඩ් ශාකයේ බලන්න. මේ ශාකය අපි කියනවා සාමාන්‍යයෙන් අපි ශාක ගණයට අයත් වෙනවා. මේ ශාක සාමාන්‍යයෙන් කඳේ පොල්ලෙලි වගේ තැන්පත් කළ අපිට සිටවන්න පුළුවන්. එතකොට පොළවත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒ නිසා මේ ශාකයට අවශ්‍ය ජලය ලබා ගන්න මේ ශාකයේ ඇති වෙන මුල් විශේෂයක් ඒවට අපි කියනවා වායව මුල් කියලා. ජල වාෂ්ප අවශෝෂණය කර ගන්නවා. ඊට පස්සේ මේ දකින්නේ අපි බුලත්. ඊළඟට බුලත් ගම්මිරිස් වගේ ශාකවල තියෙන මුල් විශේෂයක්. ඒවා ආධාරකයකට සම්බන්ධ වෙලානේ ගමන් කරන්නේ. එතකොට බුලත් ගම්මිරිස් වල ආධාරකයක් එක්ක සම්බන්ධ ගමන් කරන නිසා ඒවයි තියෙනවා ආධාරක මුල් කියලා විශේෂයක්. මේ මුල් වලට අපි තව නමක් කියනවා ආලග්න මුල් කියලා. ආධාරක මුල් හෙවත් ආලග්න මුල් කියලා කියනවා. එතකොට මේ වගේ දැනුම අරන් යනවා අපි තව වීඩියෝ වලින් සම්බන්ධ වෙමු. ශිල්ප ඔන්ලයින් එකටම YouTube නාලිකාව subscribe කරලා තියාගන්නවා.